දිය වෙඩි ආරෝගය යනු රුධිරගත සීනි ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා වැඩි වීමයි. පැය 10ක් 12ක් අතර කාලයක් නිරහාරව සිටීම මගින් සිදු කරන ලබන පරීක්ෂණයකදී එම සාමාන්‍ය අගය 7 මිලිමෝල්ස් පර් ලීටර් හෝ 126 මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් අගයකට දවසේ ඕනෑම අවස්ථාවකදී සිදු කරන ලබන අහඹ සීනි පරීක්ෂණයකදී 11 මිලිමෝල්ස් පර් ලීටර් හෝ 200 මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් උපරිම අගයක් දක්වා නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර සීනි තත්වය පැවතිය හැකි. ඊට වඩා වැඩිවන අවස්ථාව දියවැඩියා රෝගී තත්වය ලෙස හඳුන්වනු ලබන. වර්තමානයේ වන විට වයස අවුරුදු 11-35 අතර තාරුණ්‍ය මෙම රෝගී තත්වයට බහුලව ගොදුරු වීමේ අවදානමක් ඇති බව නවතම වෛද්‍ය පරීක්ෂණ වාර්තා තහවුරු කොට ඇත. මෙම දියවැඩියා රෝගී තත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු වශයෙන් අහිතකර ආහාර පුරුදු, ප්‍රවේණිගත තත්වයන්, ආතතිය, ශරීරයට නිසි ව්‍යායාමයන් නොලැබීම වැනි කාරණා සැලකිය හැකි. මෙහිදී තාරුණ්‍යට බලපාන කරුණු තවදුරටත් විශේෂ කොට දැක්වීමේදී අහිතකර ආහාර පුරුදු, ආතතිය, ශරීරයට නිසි ව්‍යායාමයන් නොලැබීම විශේෂ වශයෙන් දැක්විය හැකි. දැන් අපි දියවැඩි ආරෝගී සඳහා වූ විශේෂ ලක්ෂණ සලකා බලමු. ශරීරයේ බර ප්‍රමාණය කෙමෙන් අඩු වීම, අධික ලෙස මුත්‍රා පිටවීම, අධික පිපාසය, අධික බඩගින්න වැනි කාරණා දියවැඩියාව සඳහාම වූ විශේෂ රෝග ලක්ෂණ ලෙස සැලකිය හැකි. මීළඟට දියවැඩිය රෝගය නිසා ඇතිවිය හැකි විශේෂ නොවන අනෙකුත් සංකූලතා සලකා බලමු. පෙනීම දුර්වල වීම, හිසරදය, තෙහෙට්ටුව, ශරීරයේ ඇතිවන තුවාල, කැපුම්, සුවවීමට කල්ගත වීම අනෙකුත් විශේෂ නොවන රෝගී ලක්ෂණ ලෙස සැලකිය හැකි. දියවැඩියා රෝගය වැළඳුණු පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර නොගැනීම ඉතා භයානක වෙනත් රෝගී තත්ත්වයන්ට තවදුරටත් ගොදුරු වීමට හේතු වනු ඇත. ඒවා නම් අක්ෂි රෝග, වකුගඩු රෝග, ස්නායු රෝග, මොළය හා සම්බන්ධ සංකූලතා, හදවත් රෝග, පාදවල සුව කළ නොහැකි තුවාල ඇතිවීම වැනි රෝගී තත්ත්වයන් සැලකිය හැක. මෙම රෝගී තත්ත්වයන් පහසුවෙන් පාලනය කළ නොහැකි වන අතර ජීවිත අවදානම උපරිම අගයකට පත්වනු ඇත. තරුණ විය පසු කරන ඔබ දියවැඩියා රෝගය වැළඳීමට ඇති අවදානම කල්තිය හඳුනා ගැනීම හෝ තමන්ට රෝගය වැළඳී ඇත්නම් ඒ තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත් කරුණක්. මේ වන විට දියවැඩියා රෝගය යන කුමක්ද, එය ඇතිවීමට හේතු සාධක මොනවාද, එහි රෝගී ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව ඔබ යම් දැනුමක් ලබන්නට ඇති. අප මීළඟට දියවැඩියා රෝගය කල්තිය හඳුනා ගැනීමට සිදු කළ හැකි පරීක්ෂණ මොනවාද යන්න හඳුනාගනිමු. නිරාහාරව සිට සිදු කරන සීනි පරීක්ෂාව. අහඹු ලෙස සිදු කරන සීනි පරීක්ෂාව. ආහාරගෙන පැය 2කට පසුව සිදු කරන සීනි පරීක්ෂාව. ග්ලයිකොසිලේටඩ් හිමොග්ලොබින් පරීක්ෂණය. අප මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ තිබේ නම් ඒ දිවෙඩියාම දයන්න තහවුරු කර ගැනීමට ඉහත සඳහන් ඕනෑම එක් පරීක්ෂණයක් සිදු කිරීම ප්‍රමාණවත් වේ. ඔබට රෝගී ලක්ෂණ නොමැති නම් ඉහත සඳහන් ඕනෑම පරීක්ෂණ දෙකක් සිදු කර ගැනීම මගින් ඔබ දියවැඩියාව රෝගය සඳහා කොපමණ අවදානමකද යන්න තහවුරු කරගත හැක. දියවැඩියාව සඳහා වූ මෙම පරීක්ෂණ නිවැරදිව සිදු කරවා ගන්නේ කෙසේද, පරීක්ෂණ වාර්තා ඔබ විසින්ම අධ්‍යයනය කරන්නේ කෙසේද, දියවැඩියා රෝගය වැළඳී ඇත්නම් හෝ වැළඳීමේ අවදානම ඇත්නම් ඔබ සිදු කළ යුත්තේ මොනවාද යන්න අඩංගු අපගේ ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ඔබ අපගේ ඇඩ්වෙස පියු චැනලේ තවමත් සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මෙවැනිම වටිනා තොරතුරු ලබා ගැනීමට අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. කෙළවර ඇති බෙල් අයිකන් එක ක්ලික් කරන්නත්, යාළුවන් සමග ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවද ඔබට අපගේ ඇඩ්වෙස පියු Facebook පිටුව සමගත් එක්වන්න පුළුවන්.